Hello guys, Issapixxa YouTube channel එකට ඔයගොල්ලෝ අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ මේ දැන් මේ ටිකේ YouTube එකේ කතා වෙනවා Keells එකේ කොත්තු ගැන. ඉතින් ගොඩක් අය videos දාලා තිනවා මම ඉතින් ඒ videos වල කියනවා කොත්තු රහයි රස නැහැ කියලා. ඉතින් ඒක ඇත්තද කියලා බලන්න තමයි Issapixxa අද Keells එකෙන් chicken කොත්තුවක් ගෙනල්ලා තින්නේ. ඉතින් මම මේක ගත්තේ පානදුරෙන්. අනිවාර්යයෙන් මේක බලන්න ඉස්සෙල්ලා Issapixxa subscribe කරලා video එක like එකක් දාන්න. ඒක තමයි මේ video එක තව කට්ටියට පෙන්නන්න. එහෙනම් අපි මේක අන්පැක් කරගමු කොහොමද කියලා බලන්න. මේකේ ගාන උනේ රුපියල් 740යි. බලන්න. මෙති. මෙන්න මේ ගාන පෝෂන් එකක් තමයි හම්බෙන්නේ. මන්ට පේනවා ඇති. හොඳ සුවඳක් නම් තියෙනවා. බලමු අපි මේ ගලවලා. పిం గానක් కట్ యూస్ කරන්නේ అర ඔගලන්ට పోషన్ එක කොච්චර తినනද කියලා පෙන්වන්නයි මට ඕනි. මේ తీన్ పోషన్ එක තමයි. මේකට గ్రేవీ මුකුත් හම්බුන්නේ නැහැ. දැන් අපි බලමු මේ කියන තරම් මේක රසද කියලා. මම අත දිහා ගන්න මෙතනින්. පළවෙනි කට කාලා බලමු කොහොමද කියලා. මම මේක හදන විදිහත් වීඩියෝ එකේ දාලා තියෙන ඉස්සර ඉන්ට්‍රෝ එකේ බලන්න. කොත්තුවෙන් එන තඳුරි රසක් තඳුරි පවුඩර් දාලා වගේ ලුණු ටිකක් වැඩි. ඕක ඉදින් මෙහි ලුණු වැඩි නැත්නම් තැඟල් ලුණු වැඩි වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. තඳුරි රසක් නයි කටකයි බා. නිකන් තඳුරි චිකන් කොත්තු අන්න ඒ වගේ රසක් වෙනවා. රසණං අවුලන්නේ නැහැ. තාම එක මේගොල්ලෝ දාන්නේ පරාර කල්ල නෙමෙයි. අර කපපු පරාට තියෙන. අන්න ඒව තමයි දාන්නේ. මේක හදන්නෙත් අපිට පේන්න. ඒ නිසා පිළිසිඳුයි. කිසිම අවුලන්නේ නැහැ. අද ලොස් දාලා හදන්නේ. මේකේ වීඩියෝස් එකක් දාලා දෙන්නේ. ඔයා ඉස්සරහට එක බැලුවේ නැත්නම් බලන්න ඉන්ට්‍රෝ එක. කොත්තුවගෙන ගොත් 740ට එම අවාසියක් නැහැ. එනට මේක චිකන් කොත්තුව මං එක චිකන් කැල්ලක් දාලා ගහනවා. එහෙම ලොකු වරදක් නැහැ. මම හිතුවේ කීසේ ඔත්තු හදන්න යනකොට බෙල් කරගනී කියලා. අවුලන්නේ පට්ට. පට්ට කියන්නේ ඉතින් පට්ටම නෙමෙයි හොඳේ. ඒ ගානට චිකන් තියනවා. ඉගෙන කකලයි දාන්න එකකට තන්දුරි රසත් තමයි එන්නේ. මොනවා දැම්මත් දන්නේ නැහැ. කුළුබඩු සිං සිංගල දැම්මා. ඒකෙත් වෙනම එකක් තියෙනවා. ලංකල පෙන්නන්න ඔත්තු මේ ලුණු කැරට් ගෝවා ඒ ටික සාමාන්‍ය පරිදි දාලා තිනවා.
අවුල නැහැ සුපිරි. අවුල තියෙන්නේ පෝෂණ එක මදි. බැහැටි 740යි. මං ඉස්සෙල්ලා කොහේ මේක ලුණු වැඩි කියලා මං හිතන්නේ ලුණු ටික කලවම් වෙලා නැහැ. උඩ තමයි ලුණු ටික තිබ්බේ. පල්ල හැට යද්දි අවුලක් නැහැ. ගාන ලුණු. එක සුපිරියක්. මේ මස් කැල්. මේකට ඉතින් ග්‍රේවි දෙන්නේ නැහැ හොඳේ. ග්‍රේවි මේකට දානවා. දාලා තමයි ගහන්නේ. යවුලන්නේ සිරාට කියන්නේ. මේ මන්න ඉතින් දෙල් කියලා. මම මේ කද්දි හැමදෙස්සම කියවන්නේ ඕගොල්ලෝ කම්මැලි නැති වෙන්න. කට්ටිය දාලා තිබ්බ කිව් කිව් කන්න එපා කියලා. එහෙම කෑවොත් ඕගොල්ලෝ වීඩියෝ එක විනාඩි එකක් ගන්න යනවා. එතකොට ඇවරේජ් වොච් ටයිම් එක අඩු වෙනවා. ඒක මම කියවන්නේ. කියවන්නේ මේකල අදාළද? තර ටිකක් තියෙනවා. අද වෙනද තරම් වෙලාව ගියේ නැහැ එක කන්න. මොකද පෝෂණ එක අඩු නිසා. ඉතින් අද මං කීල්ස් එකේ චිකන් කොත්තුවට දෙනවා 10න් 6ක්. මොකද 10න් ඊට වඩා දෙන්න බෑ. මොකද සමතෙන් ලුණු වැඩි සමතෙන් ලුණු අඩුයි කලවම් වෙලා නැහැ. දෙ මික්ස් කරන්න ඕනි. 10න් 6ක් දෙනවා. අද ඉතින් වීඩියෝ එක මෙච්චරයි. මම ඔන්න ඇත්තම රිවිව් එක දුන්නා කොහොමද ඒ රස මුණාද දාලා තියෙන මුණ දෙන්නේ රස. එතකොට හොඳද නැද්ද ඔය කියන තරම් රසද YouTube එකේ කට්ටිය කියන තරම් කියලා රිවිව් එක දුන්නා. ඉතින් ඔයගොල්ලන් අරගෙන කාලා මට කමෙන්ට් එකක් දාන්න හොඳද නැද්ද කියලා. එහෙනම් අනිවාර්යෙන් Issapixxa subscribe කරන්න, like එකක් දාන්න මේ වීඩියෝ එකට. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Bye.